ලංකාවරන් කරන්න ඇමතිල පහලවක් ඇත. ශොක්කුණාද මේ කාල ඇමතිවරු කියන්නේ ඉතින් අපේ රටේ ගොඩක් ජනප්‍රිය චරිතන නේද. හැබැයි නිදහස ලැබුණත් හරි අපිට බැරි වෙලා තියෙනවා හරි හමන් ඇමති මණ්ඩලයක් අපේ රටට හදාගන්න. සමහර අවුරුදුවල අපේ රටේ ඇමති මණ්ඩලයේ ගොඩක් ලොකු සමහර අවුරුදුවල පොඩි. වේට රිසර්ච් ආයතනය මේ සම්බන්ධයෙන් අධ්‍යයනය සිදු කළා. මේ අධ්‍යයනයෙන් හඳුනගෙන තියෙනවා අපේ ඇමති මණ්ඩල හදද්දී අපි කරන ප්‍රධාන වැරදි දෙකක්. පළවෙනි වැරද්ද තමයි නොගැලපෙන විෂයන් එකතු කරන. උදාහරණයක් ගමු. අපිට තිබුණ අමාත්‍යාංශය වනජීවි සංචාරක සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු කියලා. මොකද්ද මේ තුනේ තියෙන ගැළපීම කියන්න පුළුවන්ද කෙනෙක්? මෙන්න මෙහෙම තමයි සමහර අවුරුදුවල අපේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය පොඩි කරගෙන තියෙන්නේ. දෙවෙනි වැරද්ද ඇවිල්ලා එකට ගලපලා තියන්න පුළුවන් විෂයන් බෙදලා කොටස් කරලා තියෙනවා. ඒකට උදාහරණයකුත් ගමුකෝ. කෘෂිකර්ම අමාත්‍යාංශය. කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අපි කතා කරන්නේ මොනවා ගැනද? වගාවන්. දැන් වගාවන්ට අදාළ වෙන විෂයන් තමයි පොහොර සහ වාරි මාර්ග. දැන් හරිනම් මේ විෂයන් දෙක තියෙන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ. ඒත් එහෙම නැහැ. ඒ දෙක තියෙන්නේ වෙන තැනක. වගාව කරලා පොහොර ටිකයි වතුර ටිකයි හොයාගන්න වටේ යන්න වෙනවා. බැරිද අපිට මේක හදාගන්න? පුළුවන්. මාර්ගයක් පෙන්වලා දීලා තියෙනවා වේටේ රිසර්ච් අධ්‍යයනය. මේ අධ්‍යයනය නිර්දේශ කරනවා 15 දෙනෙක්ගේ ඇමති මණ්ඩලය. මේ ඇමති මණ්ඩලය නිර්මාණය කරලා තියෙන්නේ නොගැලපෙන විෂයන් එකතු කිරීම සහ ගැලපෙන විෂයන් වෙන් කිරීම, පුළුවන් උපරිමයට හරි ගැස්සෙන විදිහට සහ සල්ලි කාලය ඉතුරු කරගන්න ගම ජනතාවට ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉක්මනින් කරගන්න පුළුවන් වීම අරමුණු කරගෙන. විස්තර පහල ඇති. කියවන්න, දැනුවත් වෙන්න, බෙදා ගන්න.